හයි බෝවන් දුවේ පුතේ අදත් අපි සම්බන්ධ වෙන්නේ බුද්ධ ධර්මය හත්වන ශ්‍රේණිය විශේෂයෙන්ම ඔයාලට tuition.lk ආයතනය හරහා එක වසරේ සිට A-level දක්වාම සියලු විෂයන් ප්‍රශ්නානුසාරයෙන් සාකච්ඡා කළා විෂයානුබද්ධව ඒ සියලු දැනුම ලබා දීම සඳහා ක්‍රියා කරනු ලබනවා එහෙනම් දුවේ පුතේ අදත් අපි සම්බන්ධ වෙමු මේ පාඩමට අද අපි සාකච්ඡා කරන්නේ දුවේ පුතේ බුදුදහමෙන් ඇගෙන සහජීවනය කියන මාතෘකාව. මේ සහජීවනය කියන එක අපිට අතිශය වැදගත්. ඒකේ ප්‍රශ්නයක් මම අහලා තියෙනවා සහජීවනයෙන් අදහස් වන්නේ කුමක්දයි පැහැදිලි කරන්න කියන කාරණාව. මේ සහජීවනය දැන් බුදුහාමුදුරුව විග්‍රහ කරලා තියෙන්නේ අගය කරලා තිබෙන්නේ මේ සහජීවනය කියන එක අපේ සියලු දෙනා ළඟම තිබෙන්න ඕන ගුණාංගයක්. උර එකමුතුකම සමගිය සහජීවනය නේද? ඒකට මේ දයාව, කරුණාව, මෛත්‍රිය, සෙනෙහස මේ මේවා ඔක්කොම සියල්ල මුසු වෙන්නට ඕන. තේනවද? ඒකට සියලු දෙනා අතර සමගියෙන් සහජීවනයෙන් කටයුතු කරන්නට ඕන. එතකොට විශේෂයෙන්ම බුදුහාමුදුරුවෝ එදා භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරන්නේ සමග්ගා හෝතමා විවදෙත නේ වාද නොකර සමගිව වාසය කරන්න සමග්ගා හෝතමා විවදෙත. එතකොට වාද නොකර වාද විවාද නොකර සමගිව වාසය කරන්න. ඒක භික්ෂූන් වහන්සේලා තුරත් සහජීවනය ගොඩනගා ගැනීම සඳහා බුදුහාමුදුරුව ඉගැන්වීම් සිද්ධ කළා තිබෙනවා. තේනවාද? එතකොට එහෙනම් බුද්ධ කාලයේ අපි කියොත් එහෙම විවිධ ආගමික නිකායවල් නැත්නම් ආගමික න්‍යායවල් තිබුණා. ඒ ආගමික න්‍යායන් එක තමයි බුදුහාමුදුරුව ಭಾರತයේ පහළ වුණේ. හැබැයි බුදුහාමුදුරුව ಭಾರತයේ පහළ වුණත් ඒ සමයේ අර සියලුම ආගම් එක්ක සහජීවනයෙන් කටයුතු කළ බව සඳහන් වෙනවා. එතකොට බ්‍රාහ්මණ ආගම්, ජෛන ආගම්, පරිබ්‍රාජක ආගම් ඔය වගේ ආගම් විශාල ප්‍රමාණයක් දුවේ පුතේ තිබිලා තිබෙනවා. හැබැයි බුදුහාමෝ ඒ සියලුම ආගමික නායකයන් එක්ක හොඳ සහජීවනයක් ඇති කරගෙන තිබෙන බව සඳහන් වෙලා තිබෙනවා. එනිසා අපිත් සියලුම ආගම් එක්ක සියලුම ජාතීන් එක්ක දුවේ පුතේ අපේ සහජීවනයෙන් ක්‍රියා කරන්නට ඕන, හැසිරෙන්නට ඕන. බුදුහාමුදුරුවෝ එක් අවස්ථාවක පැහැදිලි කරනවා මේ මිනිස්සු ජන සමාජයේ ගත්තට පස්සේ හැමෝම එකයි, හැමෝම එකම ජන මූලයක්, එකම මිනිස් කණ්ඩායමක්, එකම මිනිස් කොටසක් හැටියට තමයි බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තිබෙන්නේ. එතකොට එදා හිටපු විවිධ ආගමික අය, විවිධ ගෝත්‍රික, විවිධ කුලවල අය බුදුහාමුදුරුවෝ ළඟ ඇවිල්ලා පැවිදි වුණා. එතකොට බුදුහාමුදුරුවෝ විග්‍රහ කරන්නේ දුවේ පුතේ මොකද්ද? මේ ඉන්දියාවේ ගලා බහින ගංගා විශාල ප්‍රමාණයක් තියෙනවනේ නේද? යමුනා, ගංගා, ගෝදාවරි, තුංගභද්‍රා, මහා නදී, කෘෂ්ණා, හින්දු ඔය වගේ ගංගා තියෙනවා. එතන මේ ගංගාවල ජලය ගලා බහින්නේ මහා මොහොතට. මහා මොහොතට ගලා ගියාට පස්සේ මේ ජලය ලවණ රහයි නේද දුවේ පුතේ? ලුණු රහයි. හැබැයි මේ ජලය ආපහු වෙන් කරලා ගන්න බෑනේ. මේ ගංගා නම් ගඟේ වතුර, මේ යමුනා ගඟේ වතුර, මේ කෘෂ්ණා ගඟේ වතුර කියලා වෙන් කරන්න බෑ. මේ ගඟේ ගංගාවල ගලාගෙන ආපු මහා මොහොතට ගලාගෙන ආපු වතුර දැන් ඔක්කොම ලවණ රහයි. අන්න ඒ වගේ මේ සියලුම කුලවල අය පැවිදි වෙලා මගේ බුදු ශාසනයේ ඉන්නේ ඒ සියලු දෙනා බුද්ධ පුත්‍රයන් වහන්සේලා. අන්න සහජීවනය නේද? එතකොට එහෙම බෙදීමකින් තොරව බුදුහාමුදුරුවෝ ක්‍රියා කරේ නේද? එහෙනම් අපි පුංචි කාලේඳන් උත්සාහ කරන ඕන හැමෝමත් එක්ක සියලු ආගම් අතර අපි සහජීවනයක් ඇති කරගන්න නේද? එතකොට මේ අපේ ආගම තමයි උතුම්, අපේ ආගම තමයි ශ්‍රේෂ්ඨ කියලා අපි එහෙම ඕනේ. එතකොට මේ ලෝකේ පහළ වුණ සියලුම ආගමික නායකයෝ කියලා දුන්නේ
හොඳ දේවල් යහපත් දේවල් යහපත් දේවල් සිද්ධ කරන්න. තේනවාද? ඒකට කිසිම ආගමකින් දුවේ පුතේ වැරද්දට මිනිසෙක් යොමු කරන්නේ නැහැ. එනනම් මේ අපි හැමෝම ආගමික වශයෙන් පුතා සහජීවනය ඇති කරගන්න ඕන. එතකොට ජාතික වශයෙන් අපි සහජීවනය ඇති කරගන්නට ඕන. නේද? එතකොට ඒ හරහා තමයි අපිට සියලු ජාතීන් අතර එකමුතුකමෙන් සමගියෙන් සහජීවනයෙන් ජීවත් වෙන්න පුළුවන්. එතකොට සංස්කෘතික වශයෙන් අපි සහජීවනයෙන් යුතුව ක්‍රියා කරන්නට ඕන. එතකොට මේ මිනිස්සු සියලුම ජාතීන් එකමුතුව සහජීවනයෙන් ක්‍රියා කරනකොට එනම් මොකද්ද වෙන්නේ? අපේ රටේ දියුණුවට, අපේ රටේ සංවර්ධනයට, ආගමික සහනශීලීත්වයට පත් වෙනවා. එතකොට එහෙනම් අපිට හොඳ මිනිස් ජන මූලයක්, හිඳි මිනිස් ජන කොටසක් අපිට නිර්මාණය කරගන්න, සකස් කරගන්න පුළුවන්. එහෙනම් මේ සහජීවනය කියලා කියන්නේ සියලුම ආගම් ජාතීන් අතර, සංස්කෘතීන් අතර සහයෝගයෙන් එකමුතුව කටයුතු කිරීම පිළිබඳවයි පැහැදිලි කරලා දීලා තිබෙන්නේ. එහෙනම් දුවේ පුතේ ඔය කාරණා ටික හොඳට මතක තියාගන්න ඕන. අපි නැවත අලුත් පාඩමකින් එහෙනම් සම්බන්ධ වෙමු. ඔයාලට tuition.lk ආයතනය හරහා එක වසරේ සිට A level දක්වාම සියලු විෂයන් පේපර් අනුසාරයෙන් සාකච්ඡා කරලා විෂයානුබද්ධව විභාගයට අවශ්‍ය දැනුම ලබා දීම සඳහා විශේෂයෙන්ම ක්‍රියාකම් ලබනවා. එහෙනම් දුවේ පුතේ හැමෝටම අයිබෝවන්.